පාර්ලිමේන්තු සංකීර්ණයට නව විදුලි සෝපාන සභ කිරීමට තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් කතානායකවරයාගේ නිවේදනය අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ නියෝජ්‍ය කතානායකවරයායි. පාර්ලිමේන්තු සංකීර්ණයේ අංක 6 දරන විදුලි සෝපානයේ ක්‍රියාවිරතයෙන් පිට නිසා එහි මන්ත්‍රීවරු දොළොස් දෙනෙක් සිරවීම සම්පිලිබඳව පාර්ලිමේන්තු සභාගර්භයේදී ගරු දිනේෂ් ගුණවර්ධන සහ ගරු විමල් වීරවංශ යන පාර්ලිමේන්තු මන්ත්‍රීන් විසින් මතු කරන ලද කරුණ පිළිබඳව ප්‍රකාශයක් කරන කැමැත්තෙමි. එම සිද්ධිය සිදු වූ විගස එම විදුලි සෝපානයේ පිළිබඳ වගකීම දන් නියෝජිතායතනය වන දන්වන ලද අතර ඔවුන් විසින් අදාළ විදුලි සෝපානයේ පරීක්ෂාවට ලක්කර පාර්ලිමේන්තුව වෙත වාතාවක් ලබා දී ඇත. එම වාතාව අනුව මෙම විදුලි සෝපානයේ ආසන්න වශයෙන් වසර 36ක් පමණ පැරණි බවත් ඒ අවස්ථාවේදී විදුලි සෝපානයේ බර වැඩීම නිසා ක්‍රියාත්මක විය යුතු මයික්‍රෝ ස්විචය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් නාද විය යුතු විතුව තිබූ විදුලි සංඥාවද ක්‍රියාත්මක නොවීම අතර එවැනි අවස්ථාවකදී විදුලි සෝපානයේ ගමන් කිරීමක් සිදු නොවීම හේතුව තිබුණද ඒ ගමන් කිරීම ආරම්භ වී කෙටි දුරක් ගමන් කර ක්‍රියාවිද විරහිත වී ඇත. එකී සමාගමේ පූර්ණ විමර්ශනයකට අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ සභ කර තිබෙන මෙම විදුලි සෝපානය සෝපාන ආසන්න වශයෙන් වසර 36ක් පමණ පැරණි බැවින් බාධාපකින් තොරව මෙම විදුලි සෝපාන භාවිතා කිරීමේදී අතිශය වැදගත්කම සලකා බලා නූතන තාක්ෂණ සහිත නව විදුලි සෝපාන මෙම පැරණිව වෙනුවට හැකි ඉක්මනින් සභ කළ යුතු බවට නිර්දේශ කර ඇත. ඒ අනුව විදුලි සෝපානවල නිතර ගමන් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීන් හා අනිකුත් අයගේ ආරක්ෂාව තහවුරු කිරීමට හැකිවන පරිදි නවීන පන්නේ විදුලි සෝපාන මෙම පැරණිව වෙනුවට කඩිනමින් සභ කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස පාර්ලිමේන්තුවේ මහලිකාමාරයල් දනරමත් උපදේශ දී ඇති බව මෙම ගරු සභාවට දන්වනු කැමැත්. මේ අනුව රුපියල් මිලියන 100ක වියදමින් නව සෝපාන 10ක් සභ කිරීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු බේත් ප්‍රධාරීවරයා සඳහන් කළා. අත්‍යවශ්‍යෙන්ම කළ යුතුවයි දැනෙන්නේ නම් මෙතරම් මුදලක් වැය කර සෝපාන සවිකිරීම ගැන අපි ප්‍රශ්න කරන්නේ නැහැ. නමුත් ජනතාව විමසන්නේ තම ප්‍රශ්න විසඳීමට මෙතරම් හදිසියක් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට ඇද්ද යන්නයි. මහල් තුනක් ගමන් කිරීම සඳහා පඩිපෙළ පවා උපයෝගී කරගත හැකිව තිබියදී ජනතා ප්‍රශ්න විසඳන වේගයට වඩා වැඩි වේගයෙන් මෙවැනි ප්‍රශ්න විසඳීමට උනන්දු වීම ගැන ජනතාව ප්‍රශ්න කරනවා.